आर वेलकम महात्म्या मम बहुम होने अदयेनवे मम मितुमंगे पिया वेलकम मुदलारी महात्या मंग अंदुरने मम पंसले इन्न काले धर्मोदय पिरिवेले इन्न कोट प्रधानम दायकया तमाई वेलकम मुदलारी महात्या यागे पुता तमाई कुमार वेलकम कुमार वेलकम महात्या बहुम अगे अति कथावक् करा उदय प्रश्न දැන් මම බණ්ඩාරනායක මැතිනි තමයි ඔබ ජනසතු කරේ 1962 සැප්තැම්බර් 26 වෙනිදා. එතකොට ෂෙල් කම්පැනි තිබ්බා, මොබිල් ගෑස් තිබ්බා, කැල්ටෙක්ස් තිබ්බා, ඒසෝ තිබ්බා. ඔක්කොම රම්පවුන් ඉංගලන්තේ සමාගම්. ඉතින් බොහොම ජීවිතේ පරදුවට දීලා තමයි එතුමිය මේක ජනසතු කරේ. ඒවකට හිටපු කර්මාන්ත ඇමතිවරයා තමයි මෛත්‍රීපාල සේනනායක මහත්තයා. එතකොට ඒ කාලේදී ඒක ගත්තේ ශිල් කම්පැනි ඒ සුද්දංගෙන් ගත්තේ ආපහු සුද්ද ආපහු පිටරට මිනිසුන්ට දෙන්න නෙමෙයිනේ ගත්තේ මේ අපේ රටේ ජනතාවට අපේ ඊළඟ පරම්පරාවට මේක දෙන්න ඕනේ මේක නවීකරණය කරලා අපි දුවන්න ඕනේ මේකෙන් විශාල ලාභයක් අපිට ලබා ගන්න පුළුවන් එතකොට දැන් දාලා තියෙන කැබිනට් පත්‍රයේ සාමාන්‍යයෙන් අපිට වක්‍රව පේනවා මේව දැන් නැවතත් ඇමරිකාවට ඉන්දියාවට චීනෙට මේ පිරිපහදු හැම දෙයක්ම දෙන්න යනවායි කියලා. මට ඒ වගේ වැටහුණා. ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නේ අමතුමාගෙන් අහුවේ. දැන් ඔබතුමයි මායි ඉතාමත් වැදගත් ප්‍රශ්නකට එන්නේ. දැන් වෙල්ගම මහත්තයෝ කැලණිතර් වික්කා මේක මේ පිටරට ආණ්ඩුවකින් අපිට හම්බෙච්ච තෑග්ගක්. මගේ රුසියාවෙන් එහෙම. ඊට පස්සේ මේ බෝගල මිනිරන් වික්කා හිඟුරාණ සීනි කම්මල වික්කා රුහුණු සිමෙන්ති වික්කා ජාතික කඩදාසි කම්මල වික්කා කන්තලේ සීනි වික්කා අයියෝදේ පෝර සත්තා වික්කා තුනීරයයි වික්කා කොළඹ ගෑස් සමාගම වික්කා රජරට ඇග්‍රෝ වික්කා ලංකා වාණි සංස්ථාව වික්කා ලංකාවේ ලුණු සංස්ථා වික්කා පුත්තල මේ ඔක්කොම මේවා විකුණලා තමයි කාලත් දැන් අපිට සල්ලි නෑනේ මහත් ඔය ඉතින් සල්ලි ඉතින් අවුරුදු 70ක් මේ රට පාලනය කරේ පක්ෂ දෙකක් නේ ඉතින් මේ පක්ෂ දෙක තමයි ඒකේ කොටස්කාරයෙක් මමත් ඒකේ වැඩිකාරයෙක් මාත් දැන් අවුරුදු 30ක් ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවනේ නමුත් මේ පක්ෂ දෙක තමයි ඇත්තටම කරේ නමුත් එකක් කියන්න ඕනේ මේ පිරිපහදුව හදන්න 1966 මුල්ගල තියලා පටන් ගත්තේ ඩඩ්ලි සේනනායක මහත්තයා අපේ බද්දුන් පියා ඩඩ්ලි සේනනායක මහත්තයා පටන් ගත්තේ 69 තමයි එතුමා ඒක විවෘත කරේ ඒ කාලේ රුපියල් මිලියන 175 කියලා තියෙනවා. රුපියල් මිලියන 175 ඩොලර් නෙවෙයි. ඉතින් රුපියල් මිලියන 175 දීලා දැන් අපිට බැරිද මේක නවීකරණය කරලා. අපිට බැරිද මේ රටටම ඉන්ධන සපයන්න අපිට පුළුවන් නේ. අපේ සියලුම යටිතල පහසුකම් මේ රටේ තියෙනවානේ. හොඳයි මං හිතන්නේ මේ ඔබතුමන්ලා ඒ සටන දිගටම ගිලියන්නේ කියලා තමයි මම ඉල්ලන්නේ. මොකද කාරණේ අපේ දේවල් අපි තියාගමු. අපි හිඟා කකා හරි මේවා ආරක්ෂා කරගමු. වෙල්ගම් මහත්තයෝ ඒකයි මගේ අදහස මොකද මේවයි වැඩ කරපු වුන් ඔක්කොටම රස්සාවල් නැති වෙලා ගියානේ රස්සාවල් 3000ක්ද මේ තිබුණා නම් ඔව් ඒ නිසා මේ රටේ කර්මාන්තය එහෙම නගා හිටවන්න මොන ආණ්ඩුවෙක් මොන ආණ්ඩුවාවක් ඒ එන ආණ්ඩුවට ඉතින් අපි උදව් කළ යුතුයි අනේ ඒකයි මම මේ කතා කරන්නේ වෙල්ගම් මහත්තයෝ දැන් මේ ඔබතුමන්ලා එහෙම බොහොම මේ හිතවත් හිටියනේ මේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවලට ටිකක් බොහොම හිතවත් හිටියා. ඇයි වෙන් වුනේ? අවුරුදු 40ක් පොඩ්ඩක් නෙමෙයි අවුරුදු 40ක්. දැන් වෙන් වෙලාද? දැන් වෙන් වෙලා නෑ. ඉතින් මහින්ද මහත්තයා අදත් මන් සලකනවා. ඒ මොකද මහින්ද මහත්තයා හොඳ මිනිස්සෙක්. මේ හොඳ නායකයෙක් මන් එයාට අදත් සලකනවා. නමුත් ඉතින් දැන් කාලේ ඉක්ුත් වෙලා. මට ඒක කියන්න සිද්ධ වෙනවා අපි ඔක්කොගෙම කාලේ ඉක්ුත් වෙනවා. අපිටත් තව වැඩි කල් මේ කරන්න බෑ. නමුත් දැන් ඉතින් දැන් අරුත් හොඳ තරුණ උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් ඉස්සරහට එන්න ඕනේ කාලය ආවිල්ලා තියෙනවා. දැන් එහෙම කනේ පේන්න ගන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. මේ ගන්න ඒගොල්ලන්ට එන්න දෙන්නේ නැහනේ අත්සන් සමරසිංහ මහත්තයෝ. ඒකනේ වෙලා තියෙන්නේ. මේ ඡන්ද ක්‍රමයේ අනුව පුළුවන් ද කෙනෙකුට එන්න. හැරමිට්ටෙන් ගියා. වෙල්ගම පාර්ලිමේන්තුවේ හැරමිට්ටෙන් ගියා. ඔන්න ඕක තමයි න්‍යාය.
ඉතින් ඒ ක්‍රමයේ විර වෙනස් කරන්න ඕනේ. අපි බුද්ධිමත් තරුණ ළමයින් වගේ අපි මේකට ඇදලා ගන්න ඕනේ. හරි ඒගොල්ලන් අඩු ගන්න ජාතික ලයිස්තුවෙන් හරි ඒ කාලේ තිබ්බ සෙනෙත් සභාව. මේ සෙනෙත් සභාව හරි ඒ වගේ එකක් හරි ගිනල්ලා. ඒ වගේ හොඳ බුද්ධිමත් මේ මං කියන්නේ මේ විශාරදියෝ කියලා. නමුත් දැනුම තියෙන අත්දැකීම් තියෙන හොඳ ළමයින් අපි ඉස්සරහට ගන්න ඕනේ මේ රට ගෙනියන්න නම්. මේ හැමදෑම මේ පරණ මේ වයසට ගිය අපි වගේ කට්ටිය දාලා මේක කවදාවත් කරන්න බෑ. මේක මේක කරන්න ගියොත් රට අන්තිමටම විනාශ වෙනවා. හොඳයි කුමාර් වෙල්ගම මන්ත්‍රීතුමනි, අපිත් එක්ක ජාතික ගුවන් විදුලියට කතා කරාට අපිත් නිර්භයව කතා කරන්නේ. ඔබතුමත් හැමදාම නිර්භයව කතා කරන විශේෂම කළුගන් තොටේ සිංහාටයි කතා කරේ. බොහොම ස්තුතියි කතා කළා.